ආයිබෝ මහත්තයෝ අනේ අපට විතරය බලන්නකෝ. මගේ කට්ටියට මොකදුනේ සුබෝ? මොකදුනේ? අලුත් ACP බැටන් පාර දීලා ප්‍රවීට ගොඩක් අමාරුයි. ඔයා හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැ. කවුද ACP? මිනිහා නවට පොලිස්කාරයෙක්. එවුනට මැරේ. එයා හැමදේම දේශපාලන බලෙන් තමයි කරන්නේ. සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. එයාට විරුද්ධ ස්ත්‍රී දූෂණ චෝදනා ගොඩක් තියෙනවා. හැබැයි මිනිහා බුද්ධිමත්. ඒ හින්දා තාම මේකේ රැඳිලා ඉන්නවා. අපේ පක්ෂ රැස්වීමට අවසර නැති නිසා අපේ කට්ටිය අපහාර කරනවා. එයාව මැරෙන්න ඕනේ. ඒයි ඉල්ලේකව මරපන්. අයියෝ ඔහොම ඉන්න මොකටද ඉන්නේ? ඔයා අපේ කණ්ඩායමේ නායකයා. ඔයාගේ පස්සේ මිනිස්සු 104ක් ඉන්නවා. ඔයා හදිසි තීරණ ගන්න එපා. අපි මේක ගැන හිතලා බලන්න ඕනේ. එයා ACP කෙනෙක්. එයාට පුළුවන් නීත්‍ය අනුකූල වැඩ කරන්න. මුලින්ම ඔයා ඇමතිතුමාට කතා කරන්න. ඇමතිතුමා, මොකද මේ? මොනවද මේ වෙන්නේ? ඡන්දෙ දිනවල දීපු ඉඳ අපිට දැන් අණ දෙන්නත් වෙනවද? කවුද ACP? අපේ මැතිවරණට කඩාකප්පල්කාරී වැඩ කරන්නේ. මේක 104ක ඡන්දයක්. අමතක කරන්න එපා. අනේ අස්වාකට වාසේ හැරම දුර වෙන්න ඕනේ. අල්ලන්න නැන්ද අල්ලන්න. තව හොඳට අල්ලන්න ජයම වෙන්න ඕනේ. බදු කොයිද? දුව චාරිකාවක් ගියා. මගෙන් අවසර ගත්තේ නැහනේ. මං කීපාර කියලා දෙද්දි මගේ සසර නැතුව යන්න එපා කියලා කොහෙද? එළම යගේ අලුවේ හදිසිය ප්ලෑන් කරලා තියෙන්නේ. පුතාට කියන්න හදද්දි රැස්වීමක කිව්වා. ඒ කිව්වේ නැද්ද මෙයාට? අනේ මන්ද මට නම් මතක නෑ වගේ. එයා දොස්තර කෙනෙක් කියලා මොනවා කරන්නද? ඒ දරුවා දොස්තර කෙනෙක් වෙලා ඇයි අවුරුද්ද කිව්සලා ඉන්න තරහ ගන්න එපා. ඒ කොතනද? අරකු නගරේ ඉන්නේ. ඉතින් දැන් වාට කොහොමද? ඒයි ඔය ලෙඩා විතරක් නෙමෙයි තව ලෙඩෝ ඉන්නවා. ඇහුණනේ දැන්වත් ඔයා කටහරින්නවද බලන්න මට. ළමයි තව පැය දෙකම ආරකින් අපි මෙතනේ යනවා. සර් ඔයා දැම්ම පැනලා යනවද? මදු ඔයාගේ සලුව යනවා. කොච්චර ලස්සනද? මට ඉන්න ආස හැමදාමත් මෙතන. අන්න කොහෙක් නේද කෑ ගහනවා ඇහින්නේ? මේ මොහොතට නම් නියමට ගැළපෙන කුරුළු හඬ. අපිත් ඒ විදිහම කොහොම කියලා කිව්වොත් එහෙම යත් අපිට උත්තර දෙයිද බලමුද? ඇත්තමද? ඔව්වනේ ඇත්ත තමයි කියන්නේ. ඔන්න බලන්නකෝ. ඔයාලා නියමට ගලා. ඔයා කරලා බලන්නකෝ. ඔයා කරන්නකෝ. මන්න අඳුරන්න නැතියට ආදරේ කරන්නේ. මං ඔයාට නෙමෙයි කිව්වේ කොහාට? ඈ සතුන්ට ආදරේ කරනවද? කවුද යා?
ඕගොල්ල කොහෙක් ගැන කිව්වේ? අන්න එයා. ඔහොම බෑ, ඔහොම බෑ උනේ. අංකා, එයාව තිකසාද කරලා මාව කසාද බඳින්නකෝ. අම්මා බා. ස්ටොප් ඉට්. අයි ගෝල එහෙම විහිළු කරන්නේ. එහෙම නැත්නම් අපි කවද විනෝද වෙන්නේ? ඒකනේ. එයාවත් හදගෙන යන්න. මෙන්න මෙහෙම කොටනම් එන්න බෑ ඔබට. අතාරින්න ඉන්නකෝ. ඔයා දැන් දකින්න ඕන කනෙක්ටර් I love you කියලා කියන්න ඕනේ. මම මට බෑ. මං කරන්නේ නැහැ. හරි අතාරින්න. ඔයා I love you කිව්වට විතරයි ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්නේ ඉස්සරහට. ඕකේ. එහෙම කතා කරන්න එපා. මට දුක හිතෙනවා. ඇයි? ආට ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ කියලා බය වෙලා හදින්නේ? ඔන්න ඔහේ ඕන එකක් වෙන්න කියලා කියන්න. අංකල්! ඇයි? I love you. ඇයි? ඇයි? ඔය ආදර කෙනෙක් දේරුව දන්නේ නැද්ද? ඇයි මදු මොකද උනේ? අර කොහා? චි ඔක්කොම ඕගොල්ලෝ හින්දා. හේ! අර බලන්නකෝ. ඒ ඉන්න කෙල්ලේ මං එනවා උම්මා උම්මා ආ අයියෝ අනේ නිකන් යන්න එපා මට තාද්දක් දාන්නකෝ අනේ උම්මා 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 ඔන්න ආව ප්‍රේම කුරුල්ලා ඔන්න එන්නකෝ අනේ මොකද අනේ ඔබ බලන්න මේ ඇවිල්ලා ඉන්නේ කො ඉන්න ඉක්මන් කරලා යමු ආ මම යන්න එපා අනේ ඩ්‍රයිවර් වාත්තේ හිමින් යන්න මම කෙල්ල මෙතන ඉන්නවා ආදරේ ඩංගී මට එපා වදුවත කළා දුන්නේ අන්නර පුතා ආයි මොන හයිද ඇයි ඔය අපිට කරදර කරන්නේ ඇයි මේ දැන් මම දාදරේ කිව්වේ ඔයානේ නිකන් පාර යනකොට අයලාදුවලෝ කියලා දැන් එනවා කරදරයි කියන තමම්ම කිව්ල තමම නෑ කියනවා මොකක්ද දැන් මේ ආදරේ විලුණ අරගෙන මේ ගෑනු ආ කේලනේ ඒයි නැගිටිනවා ඒක වාගේ සීට් එක මේක ඔයා ගෙදරින් දරන් ආවේ ආ නෑ මං ගෙව්වා රුපියල් 200ක් හලෝ ගාන වැඩි කරා දැන් ඔය නැගිටින යන්න උම්මව රැවට්ටුවා ආ දෙකත් ඔයාගේ නම සති. ඔව්. එතකොට වයස 48යි. ඇයි සැකදා? මම මෝඩෙක් වගේද? මෝඩෙක් නම් ඉතින් කියන්නේ වයස මට 80යි කියලා නේද? මගේ වයස 40ට ඒක ඇත්ත. එතකොට ඔයාගේ වයස කීයද දැන් කියන්න බලන්න. 50යි. ඔය විහිළු නවත්ත ගන්නකෝ. මෙතන කෙල්ලෙක් ඉන්න ඒකේ වැඩ බැල්ම දානවා. ඒගොල්ලෝ ඉතාලියේ ඉන්න ඔයාට අවුරුදු 35යි කියලා. ඔම ගියොත් එන්න එයා ඔයාට ආදරේ කියලාත් කියයි. ඇයි? ඇයි? ඔයගොඩ කැමතිද? අනේ කොල්ලෝ. ඇයි මේ ළමයි එතරම් නපුරු ඈ? මේ සර්. මගේ සීට් එක. සීට් නම් ඔය ඕන තරම් තියෙන්නේ ගෙන් අල්ලගන්න. බෝයි. දැක්කද සර්? ආදරේ කිව්වම විශ්වාස කරන්නේ නැහැ. ආත් විශ්වාස කරන්නේ නැහැ. ඇයි සර්? ඔයාව මනුස්සයා මගේ අයියා. මං ඇරි ගියා ටිකට් එක කැන්සල් කරන්න කියලා. ඒත් ඒක ඔයාට විකුණුවා. පල් හොරෙක් කොයි මිනිහා නේ මොකද මට උනේ අයි මොකද උනේ වඩගෙන යන්න කොහෙද යන්නේ මොකද උනේ අපේ ටිකටුයි සල්ලි ඔක්කොම නැති වෙලා මේ අපිට අර කොහොලා උදව් කරලා යහලා බලමුද එපා අනේ ආනිකන් ඉන්න ආගෙන් අහලා එන්නකෝ ඉක්මනට යන්න ආ මෑට එන්නකෝ මොකෝ හදිසියද සර් ඔයාට පුළුවන් ද අපිට දෙයක් පෙන්වන්න සර් මෑට ඇත්තට කතා කරගන්න බෑ සර් අපේ ටිකට් නැතුණා අපිට දව කරන්න අනේ සර් අපිට දව කරන්න ප්ලීස් සර් ප්ලීස් සර් හරි එයි ඔයාගේ නම මොකද්ද ඇයි ඔයාගේ ප්ලීස් සර් ප්ලීස් එහෙනම් මං අර දව කරන්න නවත ගන්න මට නමක් නැහැ මොකටද? මගේ පෙනසහතකේ නමක් ලියලා නැහැ එකයි. හරිද? ඔව්. ඔයාගේ නම මොකද්ද? කාංචම්. ඔයාගේ පුතමාලි. ඊළඟ අංජානි. ආ? පංජාබ් කිව්ව නේද? ආ ඔව් මගේ නමට කැමති. ආ හරි. කෙල්ලනේ කටේ බාත්รูම් එක නේද?
කටවාගෙන යන්න. එහෙට යන්නකෝ. ඇයි උදව් වෙනකොට පස්සේ මගෙන් එහෙම කරදෙනවා. කවුද ඇතුලේ? ආමේ ඔයාට කොල්ලෝ. Yes sir. ආදී ආවුදක් නැහැ. ඔන්න බලා ගන්න මං කරන ඉදී ඈ. ඔයා මොකද දැන් ඔය එලිට යන්න නැහැ. ටිකට් පෙන්නන්න යන්නේ. අපි හැමෝගෙම ටිකට් නැති වෙලා ඔයා කොහමද ඒවා පෙන්නන්නේ? ඔන්න බලන්නකෝ. සර් ආයිමන් සර්. සර් ගුඩ් මෝර්නින් සර්. මේ අකට කරන්ට් එකවත් වැදිලාද? සර් ගුඩ් මෝර්නින් සර්. සර් මොකද? මුණ්ඩ මොනවාද? ආ කියන්නකෝ. සර් මගේ නම බනි. පන්නේර වල ඉඳන් ආවේ. ඔයා කොහේ ඉඳන් ආව මට මොකද ඉතින් ඈ? ඇප්ලිකේෂන් එකද? ආයි බොන්න ලොකුම ආතේ වෑ. මේ කොල්ලව රකවන් කළා මම පොඩි ලියුම් කැල්ලක් දුන්නා. මූ එච්චර හොදෙක් නෙමෙයි. ගන්න එපා කෝ රසවට. හැබැයි ඉතින් මූව ගත්තොත් එහෙම රසව දිනුවෙන් දිනුවටපත් වෙනවා. මේක කාසි මල්ලා. ඒ තරම් හොද කොල්ලෙ. ඒ උනාට ඉතින් මේ කොල්ලා අනාත කොල්ලෙක්. ඉහළට මේකන කර තියෙනවා. මේකට රසව කරලා නම් පුරුදු නෑ ඉතින් ඕ. ඔයා කැමති නම් රසව දෙන්න නැත්තම් එපා. ඒ මම මේ විදියට මෙයව නිර්දේශ කරාම මෙයාට කම්පැනි ලොක්කෙක් වෙන්න පුළුවන්ලු. ඕන්න ඔකයි කතාව. ඔන්න දැන් ලොක ප්‍රශ්නයක් අහනවා. ඒ මනුස්සයා බලවිදින්ද? සර්! මගේ ජීවිතේ ඇහිඳ විනාශ වුණා. මගේ ඉස්කෝලේ කාලේ ඉඳන් මේ මනුස්සයා මගේ බෙල්ල මිරිකලා දැම්මා. සර්! අද වුණත් මං එයා පිළිගන්නේ නැහැ. ඔයා යාගේ ලියුමක් නැතුව නාව නම් මම ඔයාව අනිවාර්යෙන් රසවට ගන්නවා. හැබැයි ලියුම තින්ද මං ගන්න නැහැ. ඔයාව කීයටවත් ගන්න දෙයක් යන්න මෙතනින්. ප්ලීස් සර්. යනවා යන්න. අනේ ප්ලීස්. මං හරිම කාර්යබහුල මිනිහෙක් නේ. මේ විකාර හරියන්නේ නැහැ. මොන විකාරයක්ද මෙතන වෙන්නේ? මම නෑ සර්. සර් අන්නන කණ්ඩායම ආවා අපේ කඩේට. ඒගොල්ලෝ ඉල්ලන දේවල් අපි ගාව නෑ නේද? ඉන්න මං බැන්න. අනේ වන්නන්නේ අයියෝ. සර් මන් දන්නවා මේක ගැන වෙලා ගන්න විදිය. මේව පොඩි ප්‍රශ්නද සර්? ඉන්නක මම පොඩක් කරන දේ බලා ඉන්නකෝ යා චුට්ටක්. ඇත්තමද කියන්නේ ඈ? ඒයි! චන්ඩිකාර මෝඩයෝ! අයියෝ කන්දක වාගන්නේ? ඒ සංගීත සර්. මට සංගීත දිනකොට තමයි ගහගන්න පුළුවන්. ඔයා මාර එක්කෙනෙක් නෑ නේ. බලා ඉන්න සර්. ඇයි මොකද? උඹල මෙතන විහිළු කරනවද? ආ? බලකු චන්ඩි. මොකද මේ සිංහය වගේ කියලා පෙරලි පෙරලි එන්නේ? අනේ සර් මගේ මේ සින්දුවානගේ බැටරි නෑනේ. මොකක් හරි දාලා සින්දුවක් දාන්න. සින්දුවක්ද? ඔව් සර්. ඒ මියුසික් දාන්න. මියුසික්. සර් කොහොමද මියුසික් එක සර් මුන්ට ගන්න නම් මට මියුසික් ඕනේ ඈ කො
ඒයි කියන ගාල මට මියසික් දාලා දෙන්නලා. මියසික් සේරම ඉවරයි වාගේ. මියසික් නැතුවට මං දානවා ඒවා. සහෝදර වරුණි, අපි දැන් වේග රිද්ම ගීතයක් ගහමු. කියන්නද? හරියට දැන් නවත්තන්න. නියමයිනි පුතා, මං ඔයාට ජොබ් එක දෙනවා. Thank you sir. ඕන්නෑ ඕන්නෑ, මෙන්න මේවයි ඕනේ. රති හැම දවසකම වැඩ කරන්න ඕනේ. පෑ 24ම වැඩ කරන්න ඕනේ. නිවාඩු ගන්න බෑ, නිදා ගන්න බෑ. හැම වෙලෙම වැඩ. රැටත් වැඩ, උදේටත් වැඩ. ගමන් නැද්ද? Thank you sir. හැබැයි තින් ඔයාගේ ජොබ් එක පරක් වුණොත් එහෙම මං ඔයාට කිවන්නේ. එහෙනම් ඉතින් අපේ කම්පැනිට පිළිගන්නවා. చెరు అనుకుంటే పొరబడతారు కొని ముందుకు సాగే తీరు కమదిస్తే జై కొడతారు మన కొలు పండ సాలర్ చం చర్మినారు కన చెరు తేలే నన్ని చెబుతున్నారు నన్ని చేతికి మాటికి నెక్కిచ్ నో యు ఐ మ్యాక్స్ హాల్ యు మేక సారా కాగా ఎప్పుడు చెడుతుంటారు పులుకుల పరుగుల నగరం ఇది లేరా మనకి న్యూ హాల్ బిజీ బిజీ బతుకుల సమరం මේ බලන්න අපේ දුවට රන් පදක්කමක් හම්බ වෙලා. මේ පත්තරෙත් ෆොටෝ තියෙනවා. මදුමති,
මගේ මදමතිීද මේව මට මොකටද අපේ නංවලින් තමයි මිනිස් වාරීට ඔයාව දැනගත්තේ ආය මට මේ වගේ දේවල් පෙන්නන්න ඕන්නෑ ඔයාට ඇහුනා දච්චම්මා එයා කීපු දේව එයාට පිස්සු ළමියෝ ඔයා ඔබ ගණන් ගන්න එපා ඕව වැඩන්නේ ඔයා අවුරුද්දකින් වාගේ ඉගෙනුම අවසන් කරනවනේ අපේ පවුලට ඩොක්ටර් කෙනෙක් හම්බ වෙනව එතකොට ඔයාගේ අම්මත් මේ වෙලාවේ ගොඩක් සතුටු වෙයිදුවේ ගුඩ් මෝනිස මගට මේ ස්පි රත්නම් මගේ වැඩ තරන් කරා හැමෝම මට කිව්ව සර් ඇවිල්ලව හම්බ වෙන්න කියලා ඕ එහෙමද ඒ කියන දැන් අප නිදහස් නේද ඒයි මේ රසාමනාරි තියෙනවද තියෙනවා තියෙනවා වැසිකිලි පිරිසිදු කරන්න තියෙන්නේ ඒයි මොකට නොමලා ඉනා වෙන්නේ වැසිකිලිය විතරක් නෙමෙයි රස්සාවක් ගන්න නම් මෙයා ඕනම කෙනෙක්ගේ ඕනම ජරාව පිරිසිදු කරයි දුකන්න එපා මංවල් රස්සාව අරන් දෙන්නම් ඕහමට පොඩි වැඩනේ ඒයි අයියා අදින්නම් මෙයා නිකන් මෙයාට රස්සාව දෙන්නකෝ මෙයාට හොඳයි ඒක හරි එනම් ගිල ටොයිලට් පිරිසිදු කරන්න ඒයි ඔයාට විනාඩි 15 යම්බෙන්නේ ඔය පීස් එක ගෙනින් දෙන්න. ඔයත්තින්නවා ඒ දඟලන්න එපා මේ පීස ටිකක් තියෙනවා මම මේවා ගෙනින් දෙන්න ඕනේ මේ පොඩ්ඩක් තේරුම් ගන්න පොඩ්ඩක් ඔය ඉන්න මේ පොඩ්ඩක් ඉන්න පීස දෙන්න තියෙනවා ඕ සර් ඔන්න වෙලාවටම පීස ගෙනාවා කවුද මේ වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාට මාව නැතුවම බෑ ඇයි නැතුව බලුවන්ද කටවහනවා මුංගා කාතරේ වගේනේ පිසවලට වඩා මං එයාට ආදරේ මම යනවා යන්න හලෝ අක්කා සර් මං පිසක දුන්නා හරි සර් මොකද්ද මේ ආ ලස්සනයිනේ ආයි ඔන්න ඔයාගේ නැති වෙච්ච පොඩි ගැජබටික් එකක් මං අරන් ආවා මොකද මේ ඔය බෝනික්කම් වක් ගන්නවද ආ බලන්නකෝ මේ ලස්සන විලිමයක් ආ කොහොමද ආ ඒයි ඒයි මේ මේක ගන්නවා හොර දහක් අය අය මේ කිවල යන්න අනේ අම්මේ මේවා මොනව කරන්නද ඒයි මේ ඌ මන්න මේ අන්නර තම කැඩුවේ ඒ වයින් වැඩන්නේ මට 4000ක් දෙන්න අනේ මේ 4000කට මාව තඩුම ගානේ වටින්නේ නැහැ නේ වයින් වැඩන්නේ ඔක කැඩුව නම් අපිට සල්ලි දෙන්න අපිට සල්ලි වැදගත් ඕකට සල්ලි ගෙවන්න ඕනේ අනේ මන්ද මා ගාව ගෙවන්න සල්ලි නැහැ මම පොලිසියට කතා කරන්නද එයාලා මොකද කරන්නේ ඇවිල්ලා ගෙවනවද ඒයි සර් මා ගාව සල්ලි නැහැනේ මම සල්ලි ගෙවන්නම් යාට සර් අනේ වැඩන් දෙයියෙක් සර් මාව බේරගත්තනේ
ඒයි මන් දෙයියෙක් නෙමෙයි මං බයික් රයිඩර් මන් දැක්ක ඔයාලා ට්‍රැෆික් ලයිට් වල එහෙම මෙහෙම දාලා ලස්සනට යනවා thank you sir ෆිල්ම් වල රඟපාන්න කැමතිද sir අනේ මන්දා ආදිසිය කොහොමද මේ ෆිල්ම් වල රඟපාන්න අනේ මන්දා රඟපාන්න නෙමෙයි තියෙන පියාඹන්ඩ බයික් එකත් අරගෙන වඩ හෙඩ වැඩ කැලි දාන්න විතරයි තියෙන්නේ ගාන්ට උඩින් අහසින් බිමින් පෙළ පියාඹන්න ඔව් ඔව් ඔයාගේ දක්ෂකමෙන් ප්‍රයෝජනේ ගන්න මට කෝල් එකක් දෙන්නකෝ ආ මෙන්න කාඩ් එක එතන අපි ෂූටින් පටන් ගන්නවා හරිද ඇක්ෂන් කට් 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 අයියෝ කට් අයියෝ දන්නද රඟපාන කොහමද උඹ බයික් පැදිරේ සිතක් තියනද මොකද කරන්නේ මොඩෙක් නේ උයි මම නළුවෙක් නෙමෙයි මං ഇതു අපේ නළුවෙක් කියලා ඔයා කැමති නැද්ද මගේ ෆිල්ම් එකේ රඟපාන්න Good morning sir. Good morning. ඒ මේ පොඩ ගන්න. මෙයාව ගන්න. හරි එන්න. කෝ සර්. මල්ලි. ඔයාගේ වැඩ පොඩක් පෙන්නන්න. Okay sir. නියමයි නියමයි මල්ලි සුපිරිය මට ඉතින් ලක්ෂයක් දෙනවද ෂූටින් ඉවරව දෙන්නකොල්ලෝ මම දැන් මොකද්ද කරන්න ඕනේ සර් අන්නර බිල්ඩින්ගේ ඉඳලා එහා ගොනේ දින බිල්ඩින්ගට පයින්න ඕනේ බයික් එකේ මට තේරුන්නේ අන්නර බිල්ඩින්ගේ ඉඳලා අර බිල්ඩින්ගට උඩින් පනින්න ඕනේ එච්චරයි ඕකට ලක්ෂයද දෙන්නේ ආ ඔය අදම නෙමෙයිකට ආවේ ආ මැරෙන්න පරණ වෙන්න ඕනේ නෑනේ සර් බයික් එකයි මායි දෙන්නම යයි උඩට යයි ආ ඔයා ෆනීනේ නෑ සර් මම බනි හරි සීරියස් මගේ ජීවිතේ පරදුරට තියන්නේ නෑ සර් මම යනවා ඒ ඒ මට ෆෝන් එක චුට්ටක් දෙන්නකෝ thank you අයියා ඔයාගේ දුව කතා කරනවා හලෝ තාත්තා මේ මං යන්න අද හවස ක්ලාස් වැටුණා ඉතින් මට ගෙදර ඉන්න පරක් වුණා තාත්තා ඒකයි මං ඔයාට කියන කෝල් කරේ ඒදින් ෆෝන් එකෙන් කතා කරලා මට කරදර කරන්නේ. හරි හරි. ඕකේ තාත්තා. ඒයි අයියා. දුවගේ පන්ති වෙලා වෙනස් වුණා කිව්වා. ඔව් අයියා. ඒක පොඩ බලන්න. හරි අයියා හරි. ඇත්තට එයා ඇචර නරකම නෑ. තෑන්ක්ස්. මොකද විභාගේ ඉවර වෙච්ච ගමන් කතා කරේ බොයෆ්‍රෙන්ඩ්ද? මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. ඔයයි එහෙම කියන්නේ අද කාලේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න මෙපයි. මේ ආචි ඉන්න දෙන එයාට මොන බොයෆ්‍රෙන්ඩ්ලාද? එයාට ඔක්කටම වඩා අධ්‍යාපනයේ වැදගත්. ඔව්. මට අධ්‍යාපනයේ තමයි වැදගත්. මං ඒක හැබෑ කරගන්නවා. ආ එහෙමද? ඔව් එහෙමයි. මගේ තාත්තා මන්ත්‍රීවරේ. මට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තොත් මගේ අධ්‍යාපනය තිවර කරලා දායි. ඉතින් මට අධ්‍යාපනයේ වැදගත්. ආයෙ ඔයාලා මාත් එක්ක මේ ගැන කතා කරන්න එපා. මං යනවා. හයි මම ශිල්පා ජර්මනි ටීවී වලින් අපි හිතන පතන දේව ඒ විදිහට වෙනවද කියලා අපි අද බලමු හලෝ සර් හයි මොකද ප්‍රශ්නේ අපි අහන ප්‍රශ්න වලට සර් උත්තර දුන්නොත් ඔයා කැමතිම සින්දු අපි ටීවී එකේ දානවා ආ එහෙමද හරි එනවා ඔයාගේ නම බනි 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 හොඳ බනි මම මට අම්මා අප්පා ළඟි මල්ලි ආච්චි සීයා කවුරුවත් නැහැ කවුරුත් මනද මග නැතෙක් ඒ කියන්නේ ඔයා අනාතියෙක්ද එතින් සර් එකයි ඔය සතුටින් කියන්නේ හිම ඇයි දැන් මං අනන්නද ඕනියා සතුටින් ඉන්න එපා කියලා ඔයගොල්ලෝ කියන්නේ එතකොට මම අඩන්නම් එන අනේ මන්දා ඒකත් කරන්න බලුවා කොහොමද මේ වැඩ කෑල්ල වා ඊළඟ ප්‍රශ්නේ ආදරේ ගැන මොකද කියන්නේ කොළංගේ කෙළංගේ ආදරේ ගැන මොකද කියන්නේ අනේ මන්ද මට ඕනම් තේරෙන්නේ නැහැ ඕනම කෙනෙක් අමුණව අතරත දීලා මං ආචාර කරනවා ඔච්චරයි දන්නේ ඒ වලට අතරත දෙන හැමෝ විශ්වාස කරන්න නෑ හොඳ නෑ ඔයාට යාළුවන්ට පණිවිඩයක් එහෙම දෙන්න තියෙනවද සර් ඒක කියන්න ආ ඔව් එකෙක් ඉන්නවා ඒයි කාන්තම්මා ඔයා කොහෙද මගේ රුපියල් 4000 කුඩු කරලා ඔයා පැනලා ගියා ඔයාව වහුණොත් එහෙන් මං අතාරින්නේ නැන්නේ දන්නවද ඔයා ඉගෙන ගන්න දේවල් ඔක්කොම නැති වෙන්න ඕනේ ඔයා අකමැති කෙනෙක්ව බඳින්න ලැබෙන්න ඕනේ
ඔයාට දුක් විඳින කරදර විඳින ජීවිතයක් ලැබෙන්න ඕනේ. ඔයාට නාන ලැබෙන්නත් හොඳ නැහැ, අලුත් අඳුන් ලැබෙන්නත් හොඳ නැහැ. හරි අපිරිසුදුර ගඳට ඉන්න ඕනේ. මිනිස්සු ඔයාට වෛර කරන්න ඕනේ, වෛර කරලා ගහන්නත් ඕනේ ඔක්කොම. කවුද ගැලු ළමයා? ඇයි අත් එක්ක රණ්ඩු කරන්නේ? අපි නම් ඒව දන්නේ. හරි සර්, කියන්න බලන්න සර් ගොඩාක්ම සතුට වෙන්න මොන වගේ දේවල්ද කරන්න කැමති කියලා. අනේ ඒක නම් මට කියන්න බෑ ඉතින්. ඇයි? එහෙනම් බලාගන්න. අපි හුඟ දවසකට පස්සේ තමයි මේව ෂොපින් ගියනේ දුක. අක්කා, අනේ අක්කා, මං උදේ ඉඳන් මුකුත් කාලා නෑ අක්කා. මට කෑම මොනවා හරි අරන් දෙන්න. ජොබ් එකක් කරන්න ඉවරයිනේ. මං කෙරුවා. ඒ වුණාට ළමා මෙහෙකාරකම් කියලා මම අයින් කරා. මේ රුපියලක් අරගෙන වඩයක් කන්න බුලන් දැක්කම මෝඩයිනේ. හිඟන්නේ කුණාට මොකට කටනම් බලන්න ඕනේ මේකගේ. ඒ ළමයට තේරෙන්නේ නෑනේ යාට බඩ ගිනිය තියා. එන්න අපි යමු. එහෙනම් පින්ට් එක රස් කරගෙන මෙන්න. ඉඳ ගන්නකෝ. ඒ වේට එයා නිදාගෙනද ඇහැරලද දන්නේ නැහැ. මොකද රවන්නේ?
ඔය වඳුරු මූණ මිනිස්සුන්ට පෙන්නන්න එපාලෝ. සෝරි සර්. යනවා. ඒයි මොනාද ඕනේ ආ? ඒයි කවුරුවෙන් කතා කරනවා කස්ටමර්ස්ලට? මොනාද ඕනේ මැඩම්? මොලයක් නැද්ද? මෙනු එක පෙන්වන්න. මේකේ සර්? අක ඉන්නකෝ. මම ගේන්න කියන්න. බාබකියු පීසා 4යි, එතකොට බුරියානි 3යි, බීම 4යි, අයිස්ක්‍රීම් 20යි, එතකොට තව ගේන්න කප් කේක් තියනවා නම් ඒවත් ගේන්න, ලාවා කේක් තියනවා නම් ඒවත් ගේන්න, හැමදේම ගේන්න. මට තව ගේන්න පුළුවන් නම් අර කොකාකෝලා බෝතල් දෙකකුත් ගේන්න, තව ගාලික් බ්‍රෙඩ් එකකුත් ගේන්න. අයියා මට ඒ ටිකම ගෙදරගෙන යන්නත් ඕනි. ඒ ඔච්චර ලෙවල් වලට ගෙවන්න මොකව සල්ලි තියනද? වහනවා. මමයි සල්ලි ගෙවන්නේ. මේ මහත්තයට ඕන දේවල් ඔයා ගෙන දෙන්න ඕනේ. මේ මොකද මේ? මගේ වැරද්ද. ඔයා කන්නක හිමීට මයි අලුගාවට ගිහින් සල්ලි අරගෙන එන්න. හරිද? ඒ කෝරයා. එයා නෑ දැන් මේ හැම එකම මගේ. උඹට මං? ඔයාගේ යාළුවෝ ටික කොහෙද? එයාලා මේ වෙලාවේ ගොඩක් කරවවුලයි. එයාලටත් ඔයා එන්න කියලා කන්න දුන්නොත් මොකද මං හිතන්නේ ඈ? ඇත්තට? මොකද කියන්නේ ඈ? දවස් දෙකකට කන්න හොඳයි හොඳයි නියමයිනේ. මේම කෑමක් දැකලම නෑ. මරු මරු කන්න කන්න හැමෝම. හරි මගේ ගාඩි තමයි ඔක්කොම. රුපියල් 10000ක කාලද මේ ළමයි? ඔව් මේ තියෙන්නේ. ඔයාට මොලයක් නැද්ද? ඇත්තටම මේ වගේ ළමයින්ට ඔහොම කන්න දෙන්න? මෑඩම් ඕගොල්ලෝ කිව්වා මම ගේනවා. දැන් ඉතින් බිල ගෙවන්න ඔච්චරයි. දෙනවා දෙකක්. මෙච්චර සල්ලියක් මං ගාව නැහැනේ. ඒයි බිල ගෙවලා මිසක් යන්න දෙන්නේ නැහැ මෙතනින්. හරි හරි ඉන්නකෝ. මම යාළුවෝ ගාවට ගිහින් සල්ලි අරගෙන ඉක්මනට එන්න. ඈ පණින්නද යන්නේ? ආ මාත් එක්ක ඕබ ඕවින්න. මාත් කියන උදව් කරන මේ සේරම මගේ වැරදිශි. මට ඇත්තටම ඔලයක් නැහැනේ. ඒ ඔයා කොහොමද මේකට නැගෙන යන වෙන්න? මෙතනනුත් පයින්නද යන්නේ? ආ මගේ 4000ක කෑවෝ යා. දැන් තව 10000ක කුඩු කරන්නද යන්නේ? යන් වෙලාවක් නැහැ. ඉක්මන් කරන්න. නවත 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 නෝක නවත නේ. මොකද්ද මේ වදින විදිය බයික් එක? බයින්න. ඒ ඔක නවතන්න. අන්න අපේ අයියගේ දුව යනවා බයික් එක අර කොල්ලෙක් එක්ක. ඒ නවත බලලා. ඔයා මෙතනම ඉන්න මං ගිහින් සල්ලි ටික අරගෙන එන්නම්. ඕකේ. පොළු දෙන්න එපා. සල්ලි අරන් පරලා යන්න මං හෙරක්. ඔව්. ඔයාම හෙරක් නේ. අන්නරු තුමා අපිට පිසට් එකේදී ගැහුවේ. උඹ එදා අපේ කොල්ලන්ට ගහලා දිනවනේ. උඹ මාළුවෝ ඡන්දෙද්ද? අයියා අයියා නේ අයියා මේ ගහන්න එපා අයියා මං අහිංසකයි අයියා. එදා වැරද්දක් තිබ්බන එක ගැන. අයියෝ මෙට බා. මොකද උඹ එදා 15 දෙනෙකුට එක විනාඩියකින් ගැව්වලු නේද වැටෙන්නම? ඒ වාරියන්නේ නැහැ අද. අද උඹ විනාඩි 15ක් සෙල්ලම් කරන්න ඕනේ 15 දෙනෙක් එක්ක. මොකද කියන්නේ? චැලෙන්ජ් එකක් මේක. අනේ බයි. අයියේ. එයා බය වෙලානේ. අයි බයි යන්නම් අයි මට ජොබ් එක කරන්න තියෙනවා. පරක් වුණොත් එහෙම ජොබ් එකක් නැහැ. මම යන්නම් හොදේ. විනාඩි 5ක් ඉවර කරලා. ඇතරම් බලනද? අනේ ඔයගොල්ල මාර ඡන්දිනේ. එක වාරක් තුනම හතර දෙනෙක් බිම. වැඩක් නැහනේ. තව වෙලා තියෙනවා.
ඒයි උඹට මියසික් තු ගහගන්න බෑනේ. ඒයි එහෙම මියසික් එකක් ඕන නෑ. ඒක බොරුවා කා. අයියා තව විනාඩිය කාලය තියෙනවා. මොකද දෙන්නත් සෙල්ලම් කරමුද මාත් එක්ක? සෝරි අපි කැමති නෑ ඒකට. කැමති නෑ? ඵලයල්ල එන. ඒයි මොකද කරන්නේ? ඌ කෙල්ලෙක් වගේ බයික කරන් ගියා. මම ඒක කියන්න ආපු ඔයාටත් කැමුවා අයියේ. අයියෝ මේ කෙල්ල නම් හොනේම. අයියා ඔන්න දුවනවා. ඔයා කොහෙන්ද දෙන්නේ දුව? කොලෙජ් එකේ නන් තාත්තේ. යන්න. අයියා අපි දැක්කද? ඒ බහනේ. එදා ඔයාට සලිනුදී පැනලා ගිය කෙල්ල මතකද? අන්න ඒ කෙල්ල දැන් ඩබල් පේමන්ට් කරන්න ඇවිල්ලා තියෙනවා. ඇත්තද? අන්න අර ඉන්නේ අතන. දෙන්නංකෝ. ඒ බහනේ පොඩි උදව් කරන්න ඕ. මොකද්ද? මං කැමති කෙල්ලෙක් ඉන්නව අන්නතන. එයාට මස අධ්‍ය අධිසේ ට්‍රයි මෙන්න මෙලියුම ගිහින් දෙන්නකෝ. අනේ වඩව කොහොමද පේන්නේ? මට ඕනේ වැඩ කරන්න බෑ. අනේ අනේ මට කරලා දෙන්නකෝ බණි. මොකක්ද අනේ මං හරි කැමති එයාට. අනේ මොකක් හරි කරලා දෙන්නකෝ අනේ. අර අතන ඉන්නේ කොනේ අර 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 ඒ කෙල්ලද? දෙන්න. ආයි කාන්තම්මා. මේ මං අර සල්ලි දුන්නා. ආයි මං ගාවට එන්න එපා. ඕකේ. ඔයාලා හොඳට කතා කරනවා. එත් මේ පීසා කටේ චාන්න බෑනේ කන්න පුළුවන් මෙව්වා. මේ බලන්න මැඩම්. අපි හැමදාම අලුත් ඔයා වගේ. හොඳ ෆ්‍රෙෂ්. තේරුණාද? ඈ? තේරුණ නැද්ද? දැන් ගන්න. මං දැන් යන්න ඕනේ. පරක්කුණ තාත බණී මට. අනේ බණී ඔයා වැරදි කිනට තමාර ලියුම දුන්නේ අයියෝ. ඒයි ඒ කාන්තම්මා. ඒයි අයියෝ මගේ ලියුම. කමන්නේ ඒක ලියුමක් නේ. රස සාම්බාර. සාම්බාර නම් ඉතින් මගේ අතරින් තමයි. බදු ඔයා කන්නකෝ. මං කතා කරන්න. ඔයා කන්න පුතේ. තාත්තේ මෙයාගේ නම අරවන්ද. අපේ ජාතියට ගොඩක් ගැළපෙන කෙනෙක්. ඔයා එයාව බඳින්න ලෑස්ති වෙන්න ඕනේ. ඒකයි මගේ අන්තිම තීරණේ. මං ආයෙමත් කියන්නේ නැහැ. තේරුණාද? ලෑස්ති වෙන්න. කසාදෙට තියෙන්නේ දවස් 20යි. ඒ 20 ඇතුළත හැම දෙයක්ම ලෑස්ති කරගන්න ඕනේ. කිසිම කෙනෙක් මගහරින්න බෑ. ඔයත් කොහෙවත් යන්න බෑ. කසාදෙට ලෑස්ති වෙන්න. තාත්ති මං කරපු වැරද්ද මොකද්ද? මට එක කියන්න ප්ලීස්. ඔයා වැරද්දක් කෙරුවද? ඒයි අයියා මෙයා කොහෙද ඉතාර දැක්ක කිව්වේ? අයියා මෙයා අර කොල්ලෙක් එක්ක බයික් එක යනවා දැක්ක කොලෙජ් එක ගාව. තාත්ති මං එහෙම සම්බන්ධයක් ඇති කරගත්තේ නැහැ අයියා. කඩවාපන්. එනම් මේව ලියුමක් කොහොමද ඔයාගේ බෑග් එකේ තියෙන්නේ? මම මේව දන්නේ මං දෙවරන්න තාත්ති. මම මේව ළමයට ගහන ලැජ්ජ නැතුව තාත්ති. ඔයා තමයි මේව නරක කරන්නේ අම්මේ. අපේ කුලයට ගැළපෙන කෙනෙක් බැඳනම් මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඔයා ඒ වගේ කෙනෙක් බඳින්න යනවා කියන්නේ අපේ પરම්පරාවට මේක ලොකු කැලලක්. අනේ තාත්ති මං එහෙම දෙයක් කරන්නේ. කඩවනවා. මේක සාද වෙන්න ඕනේ. ආයෙත්ින් ඔය ගෙනින් බෑ. මදු ඔයාගේ මේ මහන්සිය නැති වුණාද මදු? ඔය ලියුම දීපු එක මට හම්බුණා නම් මං ඕකව මරන. ડોક્ટર සර් සෙට් එක මීටිම ක්ලාස් එක කරාද? කොහොමද මෙයාට එන්න? ආ යන්න.
කෝමද ඉතින් ළමයිනේ? ආ මේ වැරදීමකින් මගේ යාළුව කිලිමක් ඔයාගේ පීස පෙට්ටි. ඒක ඔයාට නෙමෙයි ආ දීලා තියන්නේ. මෙන්න මෙයාට. අපි ගියා. නවතනවා. මට ඔය කියන කිසිම දේ තේරෙන්නේ නැහැ. එක්කෙනෙක් කතා කරන්න. මං කියන්නද? ඔයා මගේ ජීවිතේ නැති කරලම දැම්මා. මගේ කසාදේ වුණොත් මං ඉදාට මැරලා යනවා. ඔයාට වාගේ වැරද්ද එදාට තේරෙයි. එදාට වම් ඒ ඔක ඔච්චර දුරයි කියලා මං හිතුවේ නෑ. ඇත්තට මට සමා වෙන්න. මං හින්දා වාගේ ඉගෙනීම නාස්ති වුණානේ. මං වාගේ කසාද නවතලා දෙන්න. මං බරොන්දු වෙනවා. අනේ මේ ඔය වැඩ අමාරුයි. කසාද කොහොමද නවත්තන්නේ? මඩ මාලියව දන්නෙත් නෑනේ අපි. ඔය ඩීසීපී අරවින්ද කියලා කෙනෙක්. ආ ඩීසීපී අරවින්ද? එයා හරි බයාලක කෙනෙක්. එන දක්ෂයෙක්නේ. නෑ අපේ ඉස්කෝලේ වැඩ වලටත් එයා එනවා. රණ්ඩුවක් ගියොත් එහෙම කෙලිම තුවක්කු අරගෙන බයින්නේ. හරි බයානකයි. මේ මාගම හොඳ අදහසක් තියනවා. එයාගේ නරක පතුරවමු අපි. අනේ මේ නෑ නෑ. ඔය අදහස වලින් වැඩක් නෑ. හලෝ සර්, ඩීසීපී අරවින්දද මේ? සර් මගේ නම බනි සර්. මට ඔයා පොඩ්ඩ හම්බෙන්න ඕනේ. මේකයි මේ කතා කරේ. අනේ මචං, ඔබ ඇතුළට ගිහින් මොනවද කියන්න ඉන්නේ? මංවත් තාම දන්නේ නැහැ. ඒත් මේ කසාද නවත්තන්නම ඕනේ. එච්චරයි මං දන්නේ. මචං. ඔව් මචං. මං ආයේ ආවේ නැත්තම් මගේ මිනිහ ගෙදරට බාර දීපන්. ආ ගෙදරක් නැහැනේ. දුක් වෙන්න එපා. මං ඉන්නවානේ. මං ගිහිල්ලා ඔයා ගැන තමයි කතා කරන්නේ. ඒ ගැන හිතන්න එපා ඉතින්. මේවත් යාළුවෝ. විනාඩි පහකින් ඇයි? හරි හරි. ඒයි බනි. ඒයි මේ. ඒයි වැඩ වල ගෑනේ. අර වැඩේගෙන බලන්න. ඔයා කවුද? සර් මං වාට කතා කරා. ඒ මොකටද? සර් අර මං කී පොඩක් කියලා කතා කරන්න ඕන කියලා. ආ බනි නේද? ඔව් සර්. ආ වඩින් වඩින්. මොකද ප්‍රශ්නේ? සර් සර් මේ මදුමති බඳින්නනේ යන්නේ. ඔව් මම තමයි. මගේව බඳින්න යන්නේ. මොකද ප්‍රශ්නේ? සර් ඇත්තටම මේ මේ මම මේ ඉක්මන් කරන්න මට වෙලාවක් නැහැ. සර් මේ මේ ඔයාට පුළුවන්ද මේ එක් අසාදේ නැති කරන්න? අප් අප් මොකක් මොනවද මොනවද මේ ඔයා කියන්නේ? ආ මොනවද කියන්නේ? ආ ඇයි එහෙම කියන්නේ? කියන්න මොකක් කර ප්‍රශ්නයක්ද? කියන්න. අනේ අනේ මේ කියන්න කියන්න ඉක්මනට. මොකක් කර ප්‍රශ්නයක්ද? ආ මොකද අපේ කසාද නවත්තන්න හදන්නේ? මොකද කියලා කියන්න. ඇයි ඔයා එහෙම කිව්වේ මට? ඇයි ඇයි මොකද මොකද? දැන් යව කවර බඳින්න ඉන්නවද? කියන්න. කියන්න මොකද කියලා. මං ඌ ඉවරයක් කරනවා. කියන්න. එහෙම කිව්වේ මොකද කියලා කියන්න. ඔයා මට ඒක කියන්නේ නැද්ද? සර් මම බලවතිට ආදරය කරනවා. ආ මොනවා මම මොනවා මොනාද මේ කිව්වේ මට? කියපන් මොන හයියක්ද එහෙම කියන්නේ? මොකෙන්ද මේ එහෙම කිව්වේ? ඇයිම එහෙම කිව්වේ මට? ඈ කියපන් ඉක්මන්. සර් අනේ මම වරන්න එපා. අනේ මට වරන්න එපා සර්. මම ඇත්ත කිව්වේ සර්. ඒ උඹ මොනාද කරන්නේ? මොනාද? පීසා ඩෙලිවරි. උඹ පීසා කොල්ලද? අයියෝ මොකද්ද මේ? ෂේ. ඒ ඒ
උන් කොච්චර ලොකු මිනිසුද කියලා දන්නවද? ඒ වගේම උඹ මංගලත් හොයාගත්තද? මං යව රජිනියක් කරනවා, රජිනියක් කරනවා යාව. ඒත් උඹට මොනවද පුළුවන්? අයියෝ මේ බලනවා, ඔයා මොනවා කිව්වත් මං යව බඳිනවාමයි. ඒක නවත්තන්න කාටවත් බෑ. ඔයා කැමති දෙයක් කරන්න කමන්නේ ඒකට. යන්න දැන් යන්න. හරිද, බඳින්න. ඔයා යව බඳින්න. ඔයා යව බඳ දවසේ යව මැරෙනවා. හැබැයි එයාත් එක්ක මාත් මැරෙනවා සර්. මම මදු වලුදෙත් එක්ක මැරෙනවා. මට බෑ යාලා තු ජීවත් වෙන්න සර්. ඕන දෙයක් කරන්න කමන්නේ. මං එයාත් එක්කම මැරෙනවා සර්. මට බෑ යාලා තු ජීවත් වෙන්න. ඔයා වැද්දොත් එයාත් මැරෙයි. ඊට පස්සේ මාත් මැරෙයි. ඔයා බිනි වරුවෙක් වෙයි සර්. ආ පීසා ටයිම් එක වවෙලා. මොකෝ ප්ලෑන් එක වැඩද? හේයි ඩීසීපි කොරවුනා මගේ වචන දෙකටයි. ඔයා යායකකින් කැලිම කතා කරාද? මොකද උනේ ඉතින් කියන්න. මම මගේ ආදරේ කෙනෙක් කිව්වා. මදුබදින මං ආදරේ කියලා කිව්වා. ඔයා එහෙම කිව්වද? අනේ දෙයනේ ඩීසීපි ඇවිල්ලා. මේ පොඩකින් මදුමති කියලා කෙනෙක් ඉන්නවද තුන්වෙනි වාරේ? එයාට පොඩ කතා කරන්න ඕනේ. ඔයා මම මේ එයා බඳින්න ඉන්න කෙනෙක්. හොඳයි සර්. ඔව් සර්. අනේ සර් මේ ලොකු කලබලයක් සර්. ඉක්මනට එන්න සර්. අනේ ඔයා මොනවද කරන්නේ මේ විනාඩි දෙකේ? මේ ප්‍රොෆෙසර් මේ බෝම්බයක් තියෙනවා. පොඩි ඉන්න මං එන්න. ඔමි එතෙන්නම් මං අය කොලෙජ් එන්නේ නැහැ. කසාදෙන් පස්සේ ඉගෙන ගන්න බැයිද ඔයාට? එයාලා කැමති උනේ නැහැ. මදුදු ඔයා වඳින්න ඉන්න කෙනා ඇවිල්ලා. කවුද? ඔයාව වඳින්න කෙනා. ඔයාද? ඒ මේ ඔයා වඳින කෙනා කියලා කිව්වද? මම මොකටද එහෙම කියන්නේ? ඇත්ත කියනවා. මං ඔයාගේ කසාදෙන් නතර කරන්න යන්නේ. ඔයාට මේව සෙල්ලම්ද? ඔයාට පිස්සුද? කටවා ගන්න. අර පොලිස් කාර දනවනම් අපිව මරයි. ඔයා එක යටත් කිව්වද දැන්? එයාට විතරයි කිව්වේ. එයා විතරනේ මේකට වැදගත් වෙන්නේ. එයාට කිව්වද? අනේ මොඩියෝ ඒ කිව්වේ එයාට මේව. මේ අහන්න. මේක නවත්තන්න වෙන ක්‍රමයක් මන් දන්නේ නැහැ. ওই විදිහට තමයි මන් කිව්වේ. ඉතින් ඒක කරමු අපි. පරදින එකක් නැහැ ෂුවර් මට. ඉතින් ඔය කියනවා මොනවද කියන්නේ? ඔයාට ආදරේ කියලා කියන්න ඕනිද? ඒක වෙන්නේ නැහැ. අහන්නකෝ. එහෙම විතරයි මේ කසාද නවතින්නේ. නැත්තම් බැරි වෙයි මේක කරගන්න අපිට. ඒකයි කියන්නේ. මම කියන්නේ නැහැ. ඔයත් එක නම් කිසිම දෙයක් නේ මම කියන්නේ නැහැ. අහන්නකෝ. මේ ක්‍රමයට විතරයි කලබලයක් නැද්ද? අනේ මන්ද මේ කවුද බොරු කෝල් දෙනව? මට මේක එපා වෙලා තියෙන්නේ. දැන් මේක නවත්තන්නේ කොහොමද? ඔයාට ආදරේ කරනවද? කියනවා. කවුද ඉන්නන්ද? අවුරුදු පහකේ නම්. එහෙනම් අයියාව බඳින්නේ නැත්තේ? ඉගෙනගෙන ඉවරුනාමයි බඳින්නේ මං. ඇයිද ඒක කලින් කිව්වේ නැත්තේ? මේක අපට අගෞරවයක් නේ. මම මේ ගැන ගොඩක් හීන දැක්කා. ඔයා වෙනුවෙන් මම සාරි 100ක් ගෙන්නුවා. සර් මං ඒ හරිය ටික විකුණලා දෙන්න ඔක්කොම. ඔයාගේ තාත්තා මේ ගැන දන්නවද? සර් මේ මනුස්සයර තේරුම් ගන්න බෑ. ඒකින්ද තමයි ඔයාට කිව්වේ. ඔයා මගේ බටර් ගන්න එනවද දැන්? ආ මට කියන්න මෙතන. මොන විකාරද මේ? මම යනවා යන්න. මට කියලා දෙන්න රාජකාරී තියනවනේ. විකාර. මොන මේක එපා වෙලා. මට කසාද ඕනේ නෑ. මදු
ඒ ලියුම මගේ කියලා මං තාත්තට කියන්න දුවාගේ. ඕව දැන් කියලා වැඩක් නැහැ. මං බයිනේ අර ඉන්ස්පෙක්ටර් මොනවා කරයිද කියලා. කොච්චර අයියද මේම වැඩක් කරන්න? මගේ නම්බු එහෙමම නැති වුණා. මං යව කෑලි කපනවා. මරලා දානවා. අයියා සංසුන් වෙන්න කියනවා. ඌ මගේ නම්බුව කෑවා මට අවමන් කරා කොහොමද ඉවසන්නේ? මොකද ළමයි උනේ ඇයි මේ කෑ ගහන්නේ? අර DCP මේ කසාදට කැමති නෑ කියලා කියනවා. මොකද්ද මේ? මොකද්ද? මං ඇහුවත් මේ මිනිහ හේතුවක් කියන්නේ නෑ. කියන්න. ඔයාට හම්බ වෙච්ච ලියුම මගේ නෙමෙයි තාත්තේ. ආ. මගේ යාළුවට එයාගේ බොයෆ්‍රෙන්ඩ් දීපු එක. යා සංකල්. අච්චුතුම අංකල් මේක මෙහෙමයි සිද්ධ වුනේ මගේ බඩ වහනවා. ඔයා යන්න. මගේ දුව ආශ්‍රය කරන්න ඕනේ නැහැ ඔයා ආයි කවදාවත්. තාත්තේ. කසාදේ තවලංගු නැහනේ. මගේ වැරද්දක් නැහැ කියලා දැන් ඔප්පුනානේ. හැටින්ද මං ආයි කොලෙජ් යන්නද? ප්ලීස් තාත්තේ යන්න. ඒයි මොකද ලෑංගි? නිකන් සතුටින් වගේ ඈ? කසාදේ කැන්සල්ද? දැන් මට තැන්කියු කියලා කියන්න බැයිද? ඔය වැරද්දක් කරා ඊට පස්සේ ඒක හැදුවා. එච්චරයි. ඩිස්කියු. නියම රියැක්ෂන් එක ඔයාගේ ඈ? ඇත්ත ගන්න එකක් උනා නම් කොහොමද තියෙයිද? ඔළුවට තියාගන්නවා නේද? අනේ මන්දා ඉතින් ඔයා. කවන්නෑ කවන්නෑ. ආ. හලෝ. සර්. අනේ සර්. 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 අනේ වන්දා සර් ඉතින්. අතෝරනෝ. සර්. ආ සර්. ආ සර්. අර DCP සර්. එයා අපිට කැමරකට ආරාධනා කරා. මං එන්නේ නැහැ. ඒක හොඳයි. මෙයා එන්නේ නැහැ කියලා දැනගත්තා. මෙයා ඔයාව බඳින්නේ. එතකොට ඉගෙනගෙන ඉවරයි. එච්චරයි ප්‍රශ්නයක් නැහනේ. මං එන්නම්. ආ. ඕන්නෑ. Please. Please please please. හරි හරි. මට සමාවෙන්න මට සමාවෙන්න බණි. මං මේ හොඳ නැහැ මෙහෙම ඇත්තටම මෙහෙම ඇතිරෙනක මං හොඳ නැහැ. අනේ මන්දා. ඇත්තටම මං මහත්තයද? හොඳ ජෙන්ටල්මන් කෙනෙක්ද? මම දැකලා තියෙන්නේ ඇත්තටම මැරයෝයි හොරුයි විතරයි. ඒක නෙමෙයි. ඔය දෙන්න ඇත්තටම මගේ ලස්සන රෝස මල් දෙකක් වගේ. මට සමා වෙන්න. කවක් නැහැ සර්. ඔයා අපේ අතරේ තේරුම් ගත්තනේ ඒ ඇති. ඔයා දන්නද මදු? බණිගෙන ඔයා හොඳටම දන්නවද? කියලා හතර දිනක්ද ඔයා වගේ කොල්ලෙක් හිටියොත් හොඳටම ඇති සූසයිඩ් කරගන්න. ඔගලන්ට කමක් නැත්නම් කියන්න මුලින්ම කොහොමද දෙන්නව මුණ ගැහියුටෙන් කියලා. ආ ඒක මේ කියන්න බැයි නම් අමතක කරන්න කමන්නේ. අනේ නෑ එහෙම මේ කිසි ප්‍රශ්නයක් නෑ කියන්නකෝ. එදා දීපාවලි දවසක් සර් මම පීසා ටික ගේන්න පරක්කු වෙච්ච ඉඳන් මෙයා දුකින් පාරායින්ට වෙලා හිටියා. කිචි 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 ගාලා කෙල්ලෝ ටික හිනා වෙන සද්දකුත් එයාට ඇහුණා. මමත් මගේ එනකොට මට ඇහුණා ඔය hina වෙන සද්දෙත්. එතකොට මාත් හැරුණා. එක පාටම මන් දැක්ක කෙල්ලේ කළු පාට කාරේ කිව් බැලේ ඉනවා. එයා පහනක් දැල්ලුවා. ඒ එලියත් එක්කල එයාගේ කකුල් නැටුවා. නැටුම රෑ ලස්සන කෙරුවා.
එයාගේ ඉන්න එයාගේ බෙල්ල මං එයාගේ මූණ දැක්කා. පසුපති නියම බුද්ධිපතෙක් පොලිසියෙන් ඉතින් මොලේ තියෙන්න ඕනේ නියමයි. අනේ ඇත්තට මෙයාත් මේ කියන දේවල් පිළිගන්න ඕනේ නේවන්ද. සර් ඔයා සිනමාව බලන්නේ නැද්ද? නෑ 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 මම ෆිල්ම් බලන්නේ නැහැ. මට පෙන්වන්න බෑ ඒවා. ඒවා මම විකාර තියෙන විකාර දේවල්. ඒවද? එතකොට සර් අර ලව් ස්ටෝරි, එතකොට වෛරස් ස්ටෝරි, එතකොට අනේ අනික් කතා ඒවටත් කැමති නැද්ද? අනේ නෑ මං කැමති නෑ. ඒ වුණාට එකක් තියෙනවා. ඔයා මොනවද කල්පනා කරන්නේ? මේකට කැමති නැද්ද? ඔයා සංසුන් වෙද්දී මට වඩා හිතනවනේ අයියේ. අයියේ මම යන්න. ටෝමි මදු අයි තාත්තේ ඩීසීපී බාගිය නිසා ඔයා දුකින්ද ඉන්නේ දුවේ? මං ඕන නම් වෙන කෙනෙක්ව බලන්නම් ඔයාට. මට කියන්න ඔයා දුකින්ද එහෙම නැද්ද කියලා.
ඔයා මට ඇත්තම කියන්න. මන් නිසා කැඩිච්චවාගේ කසාති මං අනිවාර්යෙන්ම සිද්ධ කරනවා. ඔයා බය වෙන්න එපා. මනමාලයා කියන්නේ මගේ හොඳම යාළුවාගේ පුතා. එයා DCPට වඩා හොඳ සල්ලිකාරෙක්. හැබැයි ඉතින් එයා ඉගෙනගෙන නැන්නේ. එහෙමද? ඇයි දුව? අයිත අධ්‍යායමත් මේ වගේ කසාදයක් මම වැරද්දක් කරේ නෑනේ තාත්තේ. අනේ දුව, මං 10 වෙනිදා කසාදය අපි කරනවා කියලා හැමෝටම කියලා තියෙන්නේ. අපිට ඒක වෙනස් කරන්න බෑනේ. ඒක උනේ නැත්තම් එහෙම මිනිස්සු අතරේ මගේ තියෙන නම්බුව නැති වෙලා යයි දුව. තාත්තා මගේ අධ්‍යාපනය නැති කරනවද? මොකද මේ දුව, ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ හැම වෙලෙම ඇයි ඕක කියන්නේ? මං ඔයාගේ තාත්තානේ. ආට හොදක් කරන්නයි මං හැම වෙලෙම බලන්නේ. මං කැමති නෑ. මං බඳින්න කැමති නෑ. නැත්තම් මං උඹ මරනවා. මේ කසාද සිද්ධ වෙන්න ඕනේ. උඹ ඒකට බෑ කියනෝ නම් මම පර බල්ලා. උඹලට මම සැලකුවේ ඒ කාලින්දන් මගේ දරුවෝ කියලා. ඒත් උඹලා මං කියන දේට විරුද්ධ වෙනවා නම් මං උඹලව මරනවා. මේ කසාදට කැමති වියන් උඹ අනිවාර්යයෙන්ම කැමති වෙන්න ඕනේ. ඔයා මගේ දුව බඳින්න කැමති නැහැ කියලා ප්‍රතික්ෂේප කරානේ. මම වෙන එක්කෙනෙක් වේ දිනේටම බඳිනවා. අලවෙනි ආරාධනාව ඔයාටයි. ඔයාට තියෙන වෙලාව ඔකට ලෑස්ති වෙන්න. එදාට ඇවිල්ලා අපිත් එක්ක සහභාගී වෙන්න. හැබැයි එදාට ඇවිල්ලා පැත්තකට වෙලා ඉන්න ඕනේ. එයි, තේරුණානේ?